ඕන තරම් උරේෂා රවිහාරිගේ ගීත අසා ඇති. ඇය පිළිබඳව බොහෝ විස්තර පුවත්පත් හරහා කියවලත් ඇති. ඒත් ඔබ උරේෂා රවිහාරිගේ ආදරණීය සැමියා පිළිබඳව මේ විදියට කියවලා නැහැ නේද? අහලත් නැහැ නේද? උරේෂාගේ ජීවිතයේ සෙවණැල්ල බඳු ඔහු නමින් රුචිර නදීරයි. තමන් ගැන වගේම තමන්ගේ ආදරණීය බිරිඳ ගැනත් රුචිර කියන්නේ මේ විදියටයි. මම වෘත්තියෙන් වෛද්‍යවරයෙක්. කොළඹ ආනන්ද විද්‍යාලයේ පාසල් අධ්‍යාපනයේ හැදෑරුවට පස්සේ මම වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් වුණා. අද වෙති අම්පාර මහරෝහලේ විශේෂඥ අධිකාර වෛද්‍යවරයෙක් විදිහට මම සේවය කරනවා. මට තව නංගිලා දෙන්නෙකුයි මලිලා දෙන්නෙකුයි ඉන්නවා. අපි දෙන්නා හමු වුණේ යෝජිත විවාහයකින්. යෝජනා කරලා ලොකු කාලයක් ගියනේ අපි විවාහ දිවයට ඇතුළත් වුණා. මුලදී මටත් චකිතයක් තිබ්බා උරේෂා කියන්නේ මොන වගේ කෙනෙක්ද කියලා දැනගන්න. ඒත් අපි දෙමෝපියෝ හරහා හමු වෙලා කතා බහ කරද්දී අපි අපිව ගොඩක් තේරුම් ගත්තා. කතා බහ කරද්දී තේරුණා අපි දෙන්නට දෙන්නා ආබෝධ වෙනවා කියලා. ඊට පස්සේ තමයි විවාහය වෙන්න තීරණය කළේ. අපි විවාහ වුණේ 2012 අවුරුද්දේ ජනවාරි මාසේ. විවාහ වෙලා නුගේගොඩ තිබ්බ මගේ මහගෙදර අපි දෙන්නම් පදිංචි වුණා. ඒ කාලේ මම සේවය කළේ කළුබෝවිල ශික්ෂණ රෝහලේ. ඇත්තම කිව්වොත් ගායිකාවක් මගේ බිරිඳ බීම මට අලුත්ම අත්දැකීමක් වුණා. උරේෂාගේ සෑම කලා කටයුත්තකටම ප්‍රසංගයකට මම බොහොම කැමැත්තෙන් සහභාගී වුණා. මොකද ඊට කලින් මට එහෙම කලාව සම්බන්ධව අත්දැකීම් තිබ්බේ නැහැ. ඒ වෙනකොට මම කාර්යබහුල වෛද්‍යවරයෙක් විතරයි. උරේෂා එක්ක ආරම්භ කරපු ජීවිතේට ඊට පස්සේ මම ටිකෙන් ටික හුරු පුරුදු වුණා. අපි දෙන්නගේම ජීවිතේ එකට ගත්තොත් අපි දෙන්නා වැඩිම සතුටුුනේ පුතා හම්බුන දවසේ. 2013 අවුරුද්දේ තමයි අපිට පුතා හම්බුනේ. මම බලාපොරොත්තු නම් හිටියේ දුවෙක්. ඒ වුණත් පුතා ලැබුණම ඇති වුණ හැඟීම ඇත්තටම වචන වලින් කියාගන්න බැහැ. ඒක හරිම සතුටු දවසක්. උරේෂාට ෆැෂන් ඩිසයිනින් පුළුවන් කියලා ගොඩ දිනෙක දන්නේ නැහැ. ඒක එයා බොහෝ ආසාවෙන් කරන දෙයක්. උත්සව අවස්ථාවලදී ප්‍රසංග වලට එයා අඳින්නේ එයාම ඩිසයින් කරපු ඇඳුම්. ඒක උත්සවයකට ඇඳ ඇඳුමක් ආයේ වෙනත් තැනකට එයා අඳින්නේ නැහැ. ඒක නිසාම ඇගේ සංකල්ප වලට අනුව ඩිසයින් කරපු ගොඩාක් ලස්සන ඇඳුම් එයා ගාව තියෙනවා. උරේෂා කොච්චර කාර්යබහුල ගායිකාවක් වුණත් බිරිඳක් විදියට මං ගැන හැම වෙලෙම හොයලා බලන සැලකිලිමත් බිරිඳක්. මම දුෂ්කර පළාත්වල සේවය කරන නිසා දුරකතනේ මගේ නිතරම ඇය මාත් සමග සම්බන්ධතාවය තියාගන්නවා. මම සේවය කරන රෝහල තියෙන්නේ කොළඹින් ගොඩක් ඈත. ඉතින් ඒ ගම්වල සුන්දර දසුන් ඡායාරූප ගත කරලා මම නිතරම උරේෂාට යවනවා. ඒ විදියට එයා හැම තිස්සෙම මාත් එක්ක ඉන්නවා. අපි කොච්චර දුන වුණත් ඒ ආදරණීය සොයා බැලීමට තමයි මම ගොඩක්ම කැමති. උරේෂාගේ ගීතවලටත් මං හරිම කැමතියි. අපි දෙන්නට විශේෂයෙන් කියලා හැබෑ කරගන්න ලොකු හීන නැහැ. අපි දෙන්නට දෙන්නාගේ වෘත්තිමය ජීවිතේ බොහොම හොඳින් සම්වර කරගෙන ජීවත් වෙන එක තමයි අපි දෙන්නගේ ලොකුම හීනය. ඒ අතරේ අපේ පෞද්ගලික බලාපොරොත්තු පුතාට හොඳින් උගන්වන එක තමයි. පුතාව මේ අවුරුද්දේ කොළඹ ආනන්ද විද්‍යාලයේ පළවෙනි ශ්‍රේණියට අපි ඇතුළත් කළා.
ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් නැවතුම් video නැරඹීම සඳහා subscribe button එක හා bell button එක click කරලා අපේ channel එක subscribe කරන්න.